මොනවහරි බැංකු පද්ධතිය ඉන්න හැරි දාලා මේව කරවන්න මිලියන 4ක් වැය කරලා අලුත් වැඩියා කරගන්න පුළුවන් බදුල්ල ශික්ෂණ රෝහලේ ක්‍රියාවිරහිතලා තියෙන CT ස්කෑන් යන්ත්‍රය අලුත් වැඩියා කරන්නේ නැතුව මේ වෙනිට නුවරඑළිය සහ මොන්රාගල රෝහල් වලට අදාළ පරීක්ෂණ සඳහා රෝගීන් යැවීමට විතරක් වියදම් වෙලා තියෙන මුදල තමයි මිලියන 35කට වඩා මුදලක් කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ පළාත් මහ රෝහල් වල තියෙන තත්ත්වය තමයි අද දවසේ සඳහන් කරන්නේ. මේ 2021 මැයි මාසයේදී තමයි මේක ලැබෙන්නේ. යන්ත්‍රයේ වගකීම් කාල සීමාව වසර 2යි. එහෙම නැත්නම් මිනිත්තු ලක්ෂ 5ක්. එතකොට මේකේ වගකීම් කාලය ඉවර වෙන්නේ පහුගිය මැයි 5 වෙනිදාට. ඒ වෙනකොට මේක ඇස්තමේන්තු ගත කළ කාලය මිනිත්තු ලක්ෂ 5ක් වුණාට මිනිත්තු ලක්ෂ 7ක් දක්වා වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ උපරිම කාර්යක්ෂමතාවයක් දීලා තියෙනවා කියන එක. හැබැයි එහෙම වෙද්දී දිනකට 100ක් 120ක් විතර මේකේ අවශ්‍යතාවය පරිදි බලනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වුණාන් පස්සේ මේක හදන්න යන වියදමට වඩා වියදමක් එහාට මෙහාට මාරු කරන්න යවලා තියෙනවා. ඉතින් මේ රෝහල් පද්ධතිය තුලයි ඔක්කොම පද්ධති තුල වෙලා තියෙන්නේ. වැඩේ දන්නෝ දන්නෝ කිය කිය ඒ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් දන්න ප්‍රාමාණික දැනුම තියෙන කෙනාව තමයි ඒකේ පරිපාලනය සඳහා පත් කර කර ඉස්සරහට යවලා තියෙන්නේ. එතකොට සිංගප්පූරුව වෙන්න හැදුවට සිංගප්පූරුවේ නීති පද්ධතිය සකස් කරේ කොහොමද? සෞඛ්‍ය හදුවේ කොහොමද? ඒ දවස්වල සිංගප්පූරු ජනාධිපතිලා කටයුතු කරේ කොහොමද? ඒවට දැන් මේ කවුද? එතකොට නීතිය දන්නෝ කියලා මැනේජ්මන්ට් වලට නීතිය දන්න කෙනෙක් දැම්මද? එහෙම නැත්නම් සෞඛ්‍ය දන්නවා කියලා මැනේජ්මන්ට් එකට සෞඛ්‍ය දන්න කෙනෙක් දැම්මද? ඇයි එහෙනම් බැංකු පද්ධතියේ හොඳට වැඩ කරන්න පුළුවන් සිස්ටම් සදාන්න පුළුවන් කට්ටිය ඒවටපත් කරේ? ඒ ඇවිල්ලා ඒ කටයුත්තට ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙකුට තමයි මේක බලන්න පුළුවන්. මේකේ පිරිවැය ගණනය කරන්න පුළුවන්. මේක කොච්චර ලොස් එකක් තියෙනවද කියලා බලන්න පුළුවන්. අනිත් කට්ටියට මේවා ඔක්කොම ඉමෝෂන් තමන්ගේ හැඟීම් එක්ක බැඳෙන කාරණා විතරක් නෙවෙයි ප්‍රශ්නයක් නෑ. රෝ දාලා යවන්නකෝ වාහනේ දාලා මාරු කරලා දාන්නකෝ. ඉතින් මේවා බලන්න නැති එක තමයි මෙතන තියෙන අවුල. ඉතින් නැත්තම් මේ යන්ත්‍රය හදන්න යන්නේ මිලියන 4යි. මිලියන 35ක් දැන් ගිහිලා තිබෙනවා. මිලියන 35ක් කියලා දෙනවා වාහනේ හැට මෙහාට යන සේවකයන්ට ප්‍රශ්න වලට. ඒක කාලේ කොච්චර අපරාධයක්ද? ඒ හින්දා මේවට පත් කරන්න ඕන කවුද කියන එක ගැන රජ ඉස්සලා හිතලා බලන්න ඕන. හදලා මේ මැනේජ්මන්ට් වලට අඩු ගානේ එහෙම පුළුවන් කට්ටිය දැම්මනම් මේ රෝහල වල අඩු ගානේ පරිපාලනය හරියට කරයි.